තෙරුවන් සරණයි ආයුබෝවන්. 10 ශ්‍රේණි කෙටි සටහන් බුද්ධ ධර්මයේ දෙවනි පාඩම නමදිමු වගයමු මහසංගරුවනා කියන පාඩම ඇසුරින් අපි කෙටි සටහන සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ ඔබට මෙම සියලු සාකච්ඡාවන් සමග සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. දැනටමත් ඔබ සම්බන්ධ වෙලා තිබෙනවා නම් ගැටලුවක් නැහැ. සම්බන්ධ වෙලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පිරිවෙන දහම් පාසල කියන මේ අපගේ YouTube නාලිකාවට සම්බන්ධ වෙන්න. ඒකට හේතුව සාමාන්‍ය පෙළ. ඒ වගේම දහම් පාසල් අවසානයේ ධර්මාචාර්ය ඒ වගේ දහම් අධ්‍යාපනික මේ වශයෙන් විශාල සාකච්ඡා ප්‍රමාණයක් අපි මේ වෙද්දී අපේ නාලිකාවට එකතු කරලා තියෙනවා. ඉදිරියේදී තවත් බොහෝ සාකච්ඡාවන් ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරනවා. හරි, අපි බලමු. වැඩි සාකච්ඡා නොකර, වැඩි කතා නොකර අදාළ කරුණු සාකච්ඡාවට බඳුන් කරමු. ඉතින් කෙටි සටහන මේ විදිහට අපි සාකච්ඡා කරනකොට පළවෙනි අංක යටතේ අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. භික්ෂුන් වහන්සේ නමකගෙන් සිදුවන සේවාවන් පොදුවේ අපි මේ පාඩමේදී කතා කරන්නේ භික්ෂුන් වහන්සේලා අතින් සිද්ධවන්නා වූ සේවාවන්. ඉතින් මේ සේවාවන් අතරින් අපි බලමු ප්‍රධානම සේවාවන් මොනවද කියලා. භික්ෂුන් වහන්සේලා අතින් සිද්ධවන්නා වූ සේවාවන් මොනවද කියලා ඉස්සෙල්ලම බලමු. භික්ෂුන් වහන්සේලා අතින් පොදුවේ සිද්ධ වෙන සේවාවක් තමයි ආගමිකමය වශයෙන් සිදුවන සේවාවන්. ඊළඟට ජාතිකමය වශයෙන් සිදුවන සේවාවන්. ජාතිකමය වශයෙන් සිදුවන සේවාවන්. ඊළඟට භික්ෂුන් වහන්සේලා අතින් සිද්ධ වෙන තවත් සේවාවක් තමයි අධ්‍යාපනික සේවාවන්. ඊළඟට භික්ෂුන් වහන්සේ අතින් සිද්ධ වෙන තවත් වැදගත් සේවාවක් තමයි සමාජිකමය සමාජීයමය සේවාවන්. සමාජය වෙනුවෙන් සිද්ධ කරන සේවාවන්. ඒ වගේම අධ්‍යාපනය වෙනුවෙන් කරන සේවාවන්. ඒ වගේම ජාතික මේ වශයෙන් සිදු කරන සේවාවන්, ආගමික සේවාවන් කියන සේවාවන් භික්ෂුන් වහන්සේලා අතින් සිද්ධ වෙන ප්‍රධාන සේවාවන්. ඉතින් අපි ඒවා ටික මතක තියාගන්නමු. ඒ වගේම තමයි මහා සංඝරත්නයේ ප්‍රධානතම කාර්යයක් තියෙනවා. මහා සංඝරත්නයේ විවිධ සේවාවන් ගැන අපි සඳහන් කළානේ. ඉතින් ඒ සඳහන් කළා වගේම භික්ෂුන් වහන්සේලා අතින් විශේෂම කාර්යභාරයක් සිදු වෙන්නට ඕන. භික්ෂුන් වහන්සේ අතින් බොහෝ සේවාවන් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන අතරතුර සිද්ධ වෙන විශේෂම කාර්යය තමයි, ප්‍රධානම කාර්යය තමයි භික්ෂුන් වහන්සේ නමක් විසින් අනිවාර්යයෙන්ම ගිහි ජනතාව වෙනුවෙන් සිදු කළ යුතු, තමන් වෙනුවෙන් සිදු කරගත යුතු දේ තමයි සංසාරගත දුකින් මිදී නිවන් පසක් කරගනු පිණිස මිනිසාට මඟ පෙන්වීම සහ තමන් එම නිවන් මාර්ගය තුළ ගමන් කිරීම. සංසාරගත දුකින් මිදී නිවන් පසක් කරගනු පිණිස මිනිසාට මඟ පෙන්වීම සහ තමනුත් එම නිවන් මාර්ගය තුළ ගමන් කිරීම මහා සංඝරත්නයේ ප්‍රධානතම කාර්යය වෙනවා. ඊළඟට පැරණිතම සංවිධානය මොකක්ද කියලා අපි බලමු. දැනට ලෝකේ පවතින පැරණිම පැවිදි සංවිධානය තමයි බෞද්ධ භික්ෂු සමාජය, බෞද්ධ භික්ෂු සංවිධාන. බෞද්ධ භික්ෂුන් වහන්සේලා තමයි පැරණිම සංවිධානයට අයිති වෙන පිරිස බවට පත් වෙන්නේ. ඊළඟට හතරවෙනි අංකය. හතරවෙනි අංකයේ අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේ වෙද්දිත් මං හිතන්නේ ගොඩක් අය පාඩම් කරලා ඇති. භික්ෂුන් වහන්සේලා තම ජීවිතයේ කැප කරන අංශ දෙකක් තියෙනවා. තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ මේ අංශ දෙකට තමයි කැප කරන්නේ. පළවෙනි අංශය, තමා නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස තමන්ගේ ජීවිතය කැප කරනවා. අන් අයට එම මඟ පෙන්වීම පිණිස කටයුතු කරනවා. පරාර්ථ චර්යාවක් විදිහට තමන් නිවන් අවබෝධ කරගෙන අනිත් අයටත් ඒ උතුම් වූ නිවන අවබෝධ කර ගැනීම සඳහා
අවස්ථා උදා කරලා දෙනවා. එහෙනම් වික්සුන් වහන්සේලා තම ජීවිතයේ කැප කරන අංශ දෙක මොකක්ද? තමන්ගේ ජීවිතයේ කැප කරනවා තමා නිර්වාණ අවබෝධය ලබා ගන්නට සහ අනිත් අයටත් නිර්වාණ අවබෝධය සඳහා මඟ පෙන්වීම සඳහා. ඉතින් වික්සුන් වහන්සේලා අතින් සිද්ධ වෙන විවිධ සේවාවන් අතර අපි බලමු. මොනවද අපිට කතා කරන්නට පුළුවන් සේවාවන් කියලා. ආගමික මේ වශයෙන් වික්ෂුන් වහන්සේලා අතින් සිද්ධ වෙන සේවාවන් ටික අපි ඉස්සෙල්ලාම බලමු. ඔන්න පළවෙනි සේවාව උපතේ සිට මරණය දක්වා සියලු විශේෂ අවස්ථාවල ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම. උපතේ ඉඳලා කුඩා දරුවෙක්ට ඉපදෙන්නට සිටිද්දී වික්ෂුන් වහන්සේලා ඒ මව්වරුන්ට ආශිර්වාදාත්මක අඟුලිමාල පිරිත් සූත්‍ර දේශනාව වගේ දේශනාවන් දේශනා කරලා පිරිත් දේශනාවන් පවත්වලා ආශිර්වාද කරනවා. ඉතින් උපතේ ඉඳලා මරණය දක්වා විශේෂ හැම අවස්ථාවකම භික්ෂුන් වහන්සේලා අතින් සේවාවන් සිද්ධ වෙනවා. ඒ අතර ගැබිනි මාතාවන්ට අඟුලිමාල පිරිත් දේශනා කිරීම විශේෂිත ආගමික සේවාවක්. මොකද සමාජයට බිහිවෙන්නට සිටින දරුවෙක් යහපත් දරුවෙක් විදිහට සත්පුරුෂ දරුවෙක් විදිහට බිහිවීම සමාජයටම ආශිර්වාදයක්. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලා සමාජයට දරුවෙක් බිහිවෙන්නට සිටිනකොට ඒ දරුවා යහපත් දරුවෙක් විදිහට බිහිවීමට තුනුරුවන්ගේ ආශිර්වාදය මෞතුමියගේ කුසේ සිටින කාලයේදීම තමයි ලබා දෙන්නේ. ඒ වගේම නම් තැබීමේ අවස්ථාවලදී ඒ දරුවන්ට අර්ථවත් වෙන විදිහට ඒ වගේම ගැළපෙන විදිහට නමක් තබන්නට භික්ෂුන් වහන්සේ කටයුතු කරන නම් තැබීමේදීත් ඒ දරුවන්ට ගැළපෙන ආකාරයෙන් නම් තැබීමට භික්ෂුන් වහන්සේලා ක්‍රියා කරනවා ආගමික මේ වශයෙන්. ඒ වගේම තමයි ඉඳුල් කටගෑම වැනි ආගමික අවස්ථාවලදී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. නම් තැබීමේ අවස්ථාවලදී ආශිර්වාද කරනවා. ජන්මදිනය ඒ කියන්නේ උපන්දින සැමරීම් වලදී දරුවන්ට නැවතත් තමන්ගේ ජීවිතය ගැන හැරිලා බලන්නට අනුශාසනා පවත්වමින් ආගමික මේ වශයෙන් ආශිර්වාද අනුශාසනා පවත්වනවා. ඒ වගේම තමයි අකුරු කියවීම වගේ අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලා දරුවන්ට ආශිර්වාදේ කරනවා. ඒ වගේම මියගිය තැනැත්තන් වෙනුවෙන් එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා ඒ අවස්ථාවන් වලට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඒ මිය පරලොව ගියපු අය වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමත් ඉතාමත් වැදගත් වෙන ආගමික මේ සේවාවක්. ඒ වගේම දුකටපත් වෙලා ඉන්න ඥාතිවරුන්ට අනිත්‍ය පිළිබඳව ලෝක ධර්මතාවය පිළිබඳව අනුශාසනා කරමින් භික්ෂුන් වහන්සේලා විසින් මොකද කරන්නේ? ඒ අයගේ ශෝකය, දුක, කනගාටුව තුනී කර ගැනීම සඳහා අවස්ථාව උදා කරලා දෙනවා. ඒ විදිහේ ආගමික මේ සේවාවන් රාශියක් භික්ෂුන් වහන්සේලා අතින් සමාජය වෙනුවෙන් සිද්ධ වෙනවා. ඒ වගේම දාන මහානාදී කටයුතු, ඒ වගේම ආශිර්වාදාත්මක පින්කම්, බෝධි පූජාදී පින්කම්, විහාරස්ථානේ මූලික කරගෙන, ඒ වගේම පාසල් මූලික කරගෙන, වෙසක් පොසොන් ආදී විශේෂ පෝය දිනයන් මූලික කරගෙන, ඒ වගේම තමයි විවිධ ධර්මදේශනාදී පින්කම් සංවිධානය කිරීම. ওই විදිහට ආගමික මේ සේවාවන් රැසක් භික්ෂුන් වහන්සේලා අතින් සමාජය වෙනුවෙන් සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු භික්ෂුන් වහන්සේලා අතින් සිද්ධ වෙන ජාතිකමය සේවාවන් මොනවද කියලා. ජාතිකමය වශයෙන් භික්ෂුන් වහන්සේලා සිද්ධ කරන සේවාවන් මොනවද කියලා. ජාතිකමය වශයෙන් භික්ෂුන් වහන්සේලා සිද්ධ කරන සේවාවන් අතර පළවෙනියටම සඳහන් වෙන්නේ ව්‍යසන අවස්ථාවලදී පෙරමුණගෙන ක්‍රියා කිරීම. ජාතිකමය වශයෙන් සිංහල ජාතියට වෙන්නට පුළුවන්. ශ්‍රී ලංකාව තුළ සුනාමි වගේ අවස්ථාවකදී මුළු රටටම තමයි විනාශයක් සිද්ධ වෙන්නේ. ඒ වගේ අවස්ථාවලදී පෙරමුණ අරගෙන ඒ විපතට පත් වෙච්ච අය, ඒ වගේම ගම් වතුර වගේ අවස්ථාව, සුළිසුළං වගේ අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලා පෙරමුණ අරගෙන ජාතිකමය වශයෙන් හැම දෙනාටම ඒ ව්‍යසනයට පත් වෙච්ච හැම දෙනාටම ඒ තත්ත්වයෙන් මගහැරෙන්නට, එහෙම නැත්නම් ඒ තත්ත්වයෙන් අසරණ තත්ත්වයට පත් වෙන්නට නොදී ක්‍රියා කරන්නට බොහෝ කටයුතු සිද්ධ කරනවා. අසරණ ජනතාව අරබයා ප්‍රජා සත්කාර ආදී පවත්වමින් ඒ අයව ඉක්මනින්ම හිටපු තත්ත්වයට
පත් කරන්නට භික්ෂුන් වහන්සේලා පෙරමුණ අරගෙන කටයුතු කරනවා අපිට දකින්නට පුළුවන්. ඒ වගේම ආත්මාර්ථයට වඩා පරතේ උතුම් කොට සැලකීම කියද්දී භික්ෂුන් වහන්සේ උන්වහන්සේගේ යහපත සඳහා ක්‍රියා කිරීම තමයි ආත්මාර්ථය කියලා කියන්නේ. ඊට වඩා භික්ෂුන් වහන්සේ නිරන්තරයෙන්ම පරපටිබද්දා මේ ජීවිකාති පබ්බජිතේන අබින්හම් පච්චවෙක්කිතබ්බන් අපි යැපෙන්නේ අනිත් අයගේ සිව්පසයෙන් කියන චේතනාවත් එක්ක අනිවාර්යයෙන්ම භික්ෂුන් වහන්සේ අනිත් අයට අනුශාසනා කරන්න අනිත් අයගේ අසරණකම් වලට පිහිට වෙන්නට අනිත් අයට මඟ පෙන්වීම කරන්නට අනිත් අය කරදරයකට පත් වෙනවා නම් ඒකෙන් මඟ හරවන්නට ඒ වගේ කටයුතු වලට යොමු වෙලා කටයුතු කරනවා ජාතිකමය වශයෙන් ආත්මාර්ථයට වඩා පරාර්ථකාමී පිරිසක් විදිහට භික්ෂුන් වහන්සේලා කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙන ජාතිකමය ලක්ෂණයක් විදිහට කතා කරන්නට පුළුවන් ජාති ආගම් කුල බේද කිසිවක් නොසලකා කටයුතු කිරීම සහජීවණයෙන් කටයුතු කිරීමට භික්ෂුන් වහන්සේලා කටයුතු කරනවා ඒකත් ජාතිකමය වශයෙන් ඉතාමත් වැදගත් කාරණාවක් ඒ වගේම තමයි සේවය කාටත් එක සමානව සැලසීම සමානාත්මතාවයෙන් කටයුතු කිරීමත් භික්ෂුන් වහන්සේලාගේ ජාතිකමය වටිනාකමක් විදිහට සේවාවක් විදිහට අපිට කතා කරන්නට පුළුවන් ඊළඟට අපි බලමු භික්ෂුන් වහන්සේලා තින් සිදුවෙන අධ්‍යාපනික සේවාවන් මොනවද කියලා අධ්‍යාපන සේවාවන් අධ්‍යාපනික සේවාවන් භික්ෂුන් වහන්සේලා තින් සිද්ධ වෙන අධ්‍යාපනික සේවාවන් අපි බලමු මොනවද කියලා විදුහල් ආරම්භ කිරීම අධ්‍යාපනිකමය වශයෙන් ලංකාව ගත්තොත් භික්ෂුන් වහන්සේලා විසින් ආරම්භ කරපු විදුහල් විශාල සංඛ්‍යාවක් තියෙනවා භික්ෂුන් වහන්සේලා විසින් ආරම්භ කරන ලද විශාල විදුහල් ප්‍රමාණයක් තියෙනවා වර්තමානයේ දක්වාත් පාසල් ආරම්භ කිරීම අපිට දකින්න පුළුවන් භික්ෂුන් වහන්සේලා විසින් ඊළඟට ප්‍රාථමික පාසල් මහා විදුහල් බවට පත් කරන්නටත් භික්ෂුන් වහන්සේලා ක්‍රියා කරලා තියෙනවා ඒ වගේම දැනුම ලබා ගැනීමට දැනුම අලුත් කර ගැනීමට හොඳම තෝතැන්න තමයි පුස්තකාලය කියලා කියන්නේ පුස්තකාල ආරම්භ කිරීමත් භික්ෂුන් වහන්සේලා අතින් අධ්‍යාපනිකමය වශයෙන් සිදුවෙන සේවාවන් පොත්පත් ලිවීම භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් දහම් පොත්පත් රචනා කරලා තියෙනවා ඒ වගේම සිංහල ව්‍යාකරණ පාලි පොත් සංස්කෘත පොත් රචනා කරලා තියෙනවා ඉතින් තේරවාදී මහායාන ඒ හාමුදුරුවන් වහන්සේලා ඒ පඬිවරුන් මේ විදිහ පොත්පත් ලියලා තියෙනවා අධ්‍යාපනිකමය වශයෙන් අධ්‍යාපනික මධ්‍යස්ථාන බිහි කිරීම ඒ වගේම දහම් අධ්‍යාපනයේ ලබා දීම සඳහා අධ්‍යාපනිකමය වශයෙන් කටයුතු කිරීම දහම් පාසල් අධ්‍යාපනයේ ලබා දීම දහම් පාසල් ආරම්භ කිරීම පාසල් ආරම්භ කිරීම දහම් පාසල් අධ්‍යාපනයේ ලබා දීම ඒ විදිහේ විශාල වශයෙන් භික්ෂුන් වහන්සේලා අතින් අධ්‍යාපනික සේවාවන් සිද්ධ වෙනවා ඊළඟට බලමු අපි සමාජික සේවාවන් මොනවද කියලා භික්ෂුන් වහන්සේලා අතින් සිදුවන සමාජික සේවාවන් එහෙම නැත්නම් සමාජීයමය වශයෙන් වැදගත් වෙන සේවාවන් මොනවද කියලා ගිහියාගේ ලෞකික සුභසිද්ධිය සඳහා මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා අනුශාසනා පැවැත්වීම මඟ පෙන්වීම පුද්ගලයාට ලෞකික සහ ලෝකෝත්තර එහෙම නැත්නම් ලෞකික සුභසිද්ධිය සහ ආධ්‍යාත්මික භෞතික සංවර්ධනය සහ ආධ්‍යාත්මික සංවර්ධනය කියන හිත දියුණු කර ගැනීම ඒ වගේම සමාජයේ හැසිරෙද්දී යහපත් ගතිසිරිත් අනුව ක්‍රියා කරන්නට සිද්ධ වෙනවා ඒ හැම දෙයක් සඳහාම මඟ පෙන්වීම අනුශාසනා පැවැත්වීම උපදෙස් ලබා දීම භික්ෂුන් වහන්සේ අතින් සිද්ධ වෙන සමාජීය සේවාවක් වෙනවා සමාජීය සේවාවක් වෙනවා භික්ෂුන් වහන්සේලා අතින් සිද්ධ වෙන සමාජීය සේවාවක් විදිහට අපිට දක්වන්නට පුළුවන් ගිහියාගේ ලෞකික සුභසිද්ධිය සහ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා කටයුතු කිරීම ඊළඟට පන්සල හා ගම අතර අන්‍යෝන්‍ය වශයෙන් බැඳීමක් ඇති කිරීමට ගමයි වැවයි දාගැබයි ගමයි පන්සලයි වැවයි දාගැබයි ඒ විදිහේ තේමාවන් යටතේ අතීතයේ ගොඩනැගිලා තිබුණු සංස්කෘතිය තුළ මිනිසුන් නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේගේ අවවාදය අනුශාසනාව මඟ පෙන්වීම අනුව කටයුතු කළා. තමන්ගේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ගිහියාට ඒක ලොකු අත්උදව්වක් වුණා. ගිහියා මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් අසත්‍ය දේවල් වලින්
සත්‍යකරා යොමු කරවන්නට නිවැරදි මගට යොමු කරවන්නට සමාජීය මේ වශයෙන් ක්‍රියා කිරීම ඉතාමත් වැදගත්. එහෙම නැත්නම් සමාජය මංමුලාවට පත් වෙන්නට පුළුවන්. වැරදි ආකල්පවලින් යුක්ත සමාජීය පුද්ගලයන් බවට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම බෞද්ධ සාරධර්ම අවවාදීන් වගේම ආදර්ශයෙන් පෙන්වමින් භික්ෂුන් වහන්සේලා නිතරම ශික්ෂාකාමී පිරිසක් විදිහට පරාර්ථකාමී පිරිසක් විදිහට ඒ වගේම ආදර්ශ සම්පන්න පිරිසක් විදිහට ක්‍රියා කරනවා සමාජීය වශයෙන් ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම ජෝන් සමාජය සාරධර්ම වෙත යොමු කරලා යහපත් වූ පුද්ගලයන් බවට යහපත් වූ පිරිසක් බවට පත් කරන්නට භික්ෂුන් වහන්සේලා විසින් ක්‍රියා කරනවා. යෝන් සමාජයේ සාරධර්ම වෙත යොමු කරලා යහමඟට ගන්නට වර්තමානයේදී පවතින තත්ත්වයක් එක්ක ගත්තොත් භික්ෂුන් වහන්සේලා විසින් තරුණ පෙළ යහපත් මාර්ගයට ගැනීම සඳහා සිදු කරනු ලබන සේවාවන් ඉතාමත් අගය කොට සැලකිය යුතුයි. මොකද විවිධ දුරාචාරයන්ට යොමු වෙන්නට පුළුවන් වටපිටාවන් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙන නිසා. ඒ වගේම තමයි අනුකම්පාව හා මෙත් සිතුවිලි වලින් තමයි භික්ෂුන් වහන්සේ සමාජය වෙනුවෙන් ඒ සියලු සේවාවන් සිද්ධ කරන්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ ඒ සේවාවන් අනුපමේය සේවාවන් මිලකල අමිල මිලකල නොහැකි අමිලනීය සේවාවන් ඉතාමත් වැදගත් වෙනවා. අපි ඉතින් කෙටියෙන් කතා කළේ සාකච්ඡා කළේ භික්ෂුන් වහන්සේලා තියෙන සිද්ධ වෙන ආගමික සමාජීය ආදී සේවාවන්. භික්ෂුන් වහන්සේලා කුල දෙවිවරු විදිහට සලකනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා ගමෙහි හැසිරිය යුතු ආකාරයත් පාඩමේ සඳහන් කරලා තියෙනවා. කෙටි ප්‍රශ්නයකදී යොමු වෙන්නට ඉඩ තිබෙන නිසා අපි ඒකත් අවධානයට යොමු කරමු. භික්ෂුන් වහන්සේලා බමරා මල නොතලා රොංගන්නාසේ සමාජයට බරක් නොවන ආකාරයෙන් කටයුතු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙන්නේ. බමරස්සේව ඉරියතෝ මල් නොතලා රොංගන්නා බමරකුසේ භික්ෂුන් වහන්සේ විසින් සමාජයෙන් සිව්පසේ ලබා ගනිමින් සමාජයට බරක් නොවේ කටයුතු කළ යුතුයි කියලා සඳහන් වෙනවා. එහෙමනම් අපි ඊළඟට 10 ශ්‍රේණී ඊළඟ පාඩමත් මේ ආකාරයෙන් සාකච්ඡා කරමු. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුළින් අපි අද කතා කළේ 10 ශ්‍රේණියේ කෙටි සටහන් බුද්ධ ධර්මයේ දෙවනි පාඩම නමදිමු අකයමු මහා සංගරුවනා කියන පාඩම. එහෙමනම් තුන්වෙනි පාඩමින් ඉක්මනින්ම හමු වීමේ බලාපොරොත්තුවෙන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.